වියලි බිය දෙන්නට පෙර ඔබ ලිවා සඳහන අමාවැස වසවතුු පැරදවිය සගවිය ගිරී සද්දම්මං මනිරාජස්ස සුනංතු සග්ගමොක්කඩัง දම්මත්සාවන කාලුුව අයං පදන්තා දම්මත්ස වන කාලු අයං පදන්තා දම්මක්සාවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධු ඉඩේ කචෝ පුගලෝ පුබ්බෙ අනනුස්සු තේසු දම්මේසු සාම සචani අභි සබුද්ජට තච ස වjuුත පපුනati බල සුච වසිභාwang aya ng්චති පුගලෝ සම්මා සබුද්ධෝට ශ්‍ර්ධාවට පවනින් මේ වෙසක් සමේ තුළ කියවේගෙන යන ධර්ම දේශනා මාලා වෙහි අදට නියමිතව තිබෙන්නේ සම්මා සම්බුද්ධ ගුණේ පිළිබඳවයිම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන ඒ වචනයෙන් කියවවෙන්නේ බුදුරජාණන් වන්සේගේ අංග සම්පූර්ණ සම්බුද්ධත්වයයිම. ශානාා සංඛය කල්ප ලක්ෂයක් පුරා දානසීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය ශාන්තිසත්‍ය දිිෂ්ඨානය මෛත්‍රී උපේක්ෂා. මේ උදාර ගුණධරම දහය පාරමිතා අදහය. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා යැනුවෙන් පිංවතුනිින්, අපේ මහබෝසතානන් වහන්සේ ආකාරතුනකට සම්පූර්ණ කලාා ඒ කළේ මොන බලාපොරොත්තුවක් ඇතුවද මම බුදු බවට පත්ව ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට ධර්මය දේශනා කල්ල ඔවුන් පාපීං වලක් වල කුසලෙහි යොදවලා සාංසාාරික දුකින් එතර කරන්ට ඕනෑ මමත් එතරවට ඕනේ බලන්ඩ මොනතරං උත්තරී තර බලාපොරොත්තුවක් දැයි යන්න ඩැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා ඒකයි මෙතන සඳහන් කළේ කතමෝච පුග්ගලෝ සම්මා සම්බුද්ධෝ ඉඩේකච්චෝ පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතේ සු දම්මේසු පෙරවුන් වහන්සේ අවබෝධ නොකළ ධර්මයන් අවබෝධ කරගත්තා දුක දුක හටගැනීමට හේතුව දුකින් මිදීම මිඩමී මාර්ගි ඕක තමයි චතුරාරිය සත්‍ය ධර්ම දේශනාව කියල කියන් අපි කවුරුවක් සිටිය යුතු නෑ මේක මේ නිවනට පමණක්්‍ය සීමාවලාතින් ලෝකෙහි පවතින කවර ප්‍රශ්නයකට වුවද පිංවතුනින් මෙතනින් බුදුරජාණන් වන්සේ න්‍යාය ධර්මයක් ඉදිරිපත් කරනු දුක කියන්නේ මේ ලෝකයේ තිබෙන ප්‍රශ්නය. හැමදාම මේ දුක එහෙමමයි. කවර ආකාරයේ කිින්වත් කවර කලකෙවත් බෑන් මේ දුක නැටි කරන්න. ඉපදීමත් දුකයි, ජීවත්වීමත් දුකයි. ලෙඩදුක් හැදීමත් දුකයි, මරණයක් දුකයි, පියෙහි විප්පයෝගෝ දුක්කෝ, හිටවත් ප්‍රියයංගෙන් ඇත්වීමත් දුකයි අපිියේෙහි සම්පයෝගෝ දුක්හෝ, අප්‍රිය අයහා එක්වීමක් දුකයි මෙහෙම බලන්නකොට පිංවතුනි ලෝකයේ පවතින්නේ දුක්කේ ලෝකෝ පතිට්ටිතු. දුකක් කුඩයි මේ ලෝකයේ පවතින්නේ. එතකොට අපි මේ ප්‍රශ්නයගෙන දැනග්ඩු. දුකපිළිබඳව බලනකොට එබඳු ලෝකේක ජීවත් වෙන වනම්, අවර ප්‍රශ්නයක් අරබුදයක් මතිමතාන්තරයක් පිළිබඳව හොඳට හිතල කියලා අපි ඒ ගැන අවබෝධයක් ලබා ගණ්ඩුවන්. ප්‍රශ්නය නිසි පරිදි අවබෝධ කර ග්ඩුවන්. තේරුන් නොගත් පුද්ගලයාට බෑ කව දාක්වත් නිවනට පත්වෙන්. කියන්නේ ප්‍රශ්නය නිරාකරණය කරගන්ඩු බෑ. අන්න ඒ නිසා පිින්වාත්නි අප අපට. නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන. කවර ප්‍රශ්නයකදී වුවද කළබල නොවී ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නයේ මොකක්ද කියන බව හොඳට දැනකාගණ්ඩුවන්. අවබෝධ කරගණ්ඩුවනෙ තේරුන් කරගණ්ඩෝ නෑ එතකොටයි මේ කාරණය හොඳට අදහස් කරගණ්ඩ පුළුවන්. ඊළඟට දෙවිනි කාරණය තමයි ප්‍රශ්නය ඇතිවීමට හේතුව සමුදී සත්ති. දු දුක හට ගැනීමට හේතුව දුක පිළිබඳව නිසිි අවබෝධයක් නැති පුද්ගලයකුට පිංවත්න කවර දාකවත්ම බැබ් තේරුම් ගන්ඩ දුක ඇතිවීමට හේතුව මොකක්ද කියෙන බව අන් ඒ නිසාත් දෙවිනිකාරණය තමයි ප්‍රශ්නය ඇතිවීමට හේතුව කවර ප්‍රශ්නයක් වනත් යුඩකෝලාහලයක් වුණත් කැරලිකෝලා හලයක් වනත් ගෙදරක දොරක ප්‍රශ්නයක් ඇතිවුනත් සහෝදර සහෝදරියන් අත ගැටලුවක් මතුනත් ඔය කවර කරුණකදී වුවද අර කාරණය හොඳට තේරුන් අරගන අවබෝධ කරගත් පුද්ගලයාට එය ඇතිවීමට හේතුව දැනගන්ඩ පුළුවන් ඒක තමයි දුක්ක සමුදේ කියන්නේ තෘෂ්ණාව ආශාව නිසයි අපි මේ උපත ලබන් විසඳුමක් අපි ලබාගණ්ඩුවන්. විසඳුමක් ලබාගැනීම ගද්ද කියලා බලනකොට දැන් අපි ප්‍රශ්නය දන්නවන් ප්‍රශ්නය ඇතිවීමට හේතුවත් දන්නවන් ඒ දෙක ගැන හොද අවබෝධයක් ඇති කරගත්ත එක්කෙ නාට ඒකෙ වි්සඳුමෑ තේරුම් ගණ්ඩ ලේසි මෙන්න මේකයි විසඳම. සංසාරයේ ගැන හිතන කියන විට පිංවතුනින් විසඳම තමයි නැවත උපත නැතිකර දැමීම ඒකටයි සදාකාලික නිවන කියන්න අපි හැම විට්ටකදීම නිවන පතනව ඒකයි ඒ බලාපොරොත්තුව එහෙ මනං නිවන ගැන දැන් අපි දන්න ඩැන් ප්‍රශ්නය හොතර තේරුම් අරන්තියනෝ දුක පිළිබඳමු ඒක ඇතිවීමට හේතුව බිවිධ අන්සේෙන් ඇතිවෙන ආසාම නන්ඩි රාග සහගත්තා කියල විස්්තර කරනවා දැන් නිතර ධර්ම දේශනාාවලින් ඔය කාරනා කියවෙන බැවින් මා කාලයේ ගත කරන්න නිනෑ ඒ කැන කරුණු පැහැදිලි කරන්න. ඩැන් අපි දන්නවා දුක දුක ඇතිවීමට හේතුව. ඊළඟට අපි දන්නවා විසඳම ඒ තමයි නිවන. ඩැන් බැරෑරූම්ම ප්‍රශ්නයේ තමයි ඒ නිවන්න විසඳම ලබා ගැනීමට ගත යුතු පියවර පිළිවෙල. ඒක තමයි මාර්ග සත්‍යය ගැලකිවෙන්. මෙන්න මේකයි මාර්ගය. දුක්හ සමුදය නිරෝධ මාර්ග. දුක දුක හට ගැනීමට හේතුව ආසාව ඒක නැතිකිරීමෙන් ලබන නිවන නිවන ලබා ගැනීමට එහෙම ලේසිීෙන් බෑ. උපත නැති කරන් ඩෝන ඒකට අපි බැඳිල ඉන්න සංයෝජන ධර්මවලින් නිදහස් වඩුවූන්. පින්වත් නිබලන්න්න. බොහෝම බැරෑරුම් ප්‍රශ්නයක් අපි කතා නොකලට අපි නොහිතවට අපි ඉතාමත්ම තද වරපටවල් දහයකින් අපි ගැටගහලතිය නිසංසාරෙත් පිින්වත්මි. ඒ නිසා අපි කාටවත් බෑ ඒ දරුණු වරපටවල් කඩාගන මෙතරින් ගැලවිල්. ඒ ගැලවීම තමයි නිවන නිවනට යන්න මෙන්න මාර්ගි. මාර්ගයේ තමයි දස සංයෝජන ධර්ම විනාශ කර දෙමීම. සක්කායදිට්ටින්, විචිකච්ඡා, ශීලබ්බත පරාමාස, කාමරාග, කරූපරාග, මාන උද්ධච්ච අවි්‍යා කියන මෙන්න මේ දය. වරපටවල් ඔය දහයකින් අපි වගට ගාල තින අපි කියන්නේෙ මනුශ්‍යෝවිත රක්නිමේ. සංසාරයේ උපට ලබන මේ සකළ සත්වයෝම ඒ තත්වේට ඉපත්ටලාතින්. ඒ නිසා මේ වරපටවල් කඩාගත නොහි අපි තැනක උපත ලබනො ඒක දුක්තනක් වෙඩ පුළුවන් පාපකර්ම කරගත්ත නම් කලින්, ශැපවත්තනක් වඩ පුළුවන් අපි හොඳ යහපත් කුසලකර්ම කරගත්තනම්. ඒවා තමයි දුක් ඇටි වෙන ටැන්ක් සතර අපායි. තිරිසං අපාය ප්‍රේතලෝකයේ අසුර නිකාය අවේචිමහ නරකය. ඔන්නක් ඔය කියන තැංවලට වැටුනොත්. හරීම අශීරු තත්ත්වයක් අපට එතනින් ගොඩවින්න. තිිරිසං අපපායගැන්න කරුණු කියයුතු නෑ. අපට පේනවා තිරිසංගත සත්වයන් විඳින දුක. කුරා කුහොඹවාගේ මෙැසි මදුරුවාගේ පටන්. අර මහා ජලයෙහි ජීවත්වන තල් මසා නැත්නං ගොඩජීවත්තන හස්්ටිරාජයා දක්වා. ඔය අතර සකල සත්වයෝම මොනතරං මේ ලෝකෙ ඒ ජීවිතයේ ගෙනියන්ඩ, දුක් විඳිනවාද යන්න අමුත්වයෙන් පැහැදිලි කළ යුත්තක් නොව ඊ ළඟට බලන්ඩ එතන හතරයි ඊ ළඟට මනුෂ්‍යලෝකී මනුෂ්‍යලෝකයේ ඊට වඩා බුද්ධිමතුන් උපදින තැනම් පින්දහම් කරගත්ත අය මේ මිනිස් ලෝකයේෙහි විවිදධ රටවල්ල උපත ලබල විවිධාකාර යහපත් ගති පැවතුම් දිවුණු කරනයි නොයෙකු තාගෙමික අයි නමුත් මේ නිර්ුවානයේ නිවන ගැනන් උපත නවත්වන තැන ගැනේ පැහැදිලිව ගන් අන්නේ බුදුදහමිහි පමණයි. බොහෝ ආගම් ධර්මවල මේ පින්වොතුම් දන්නව මේ ලෝකයේ ගැන හිතල නිමාවක් කරගණ්ඩ බැරි තැන. මේක ලෝකය මවන ලද්දක් කියලා එයින් සැනසීමකට පත්වෙනෝ. බුදුරජාණන් වහන්සේ තවදුරටත් එෙහාට ගිය. උන්වහන්සේ දේශනා කලාා මෙන්න මේ තෘෂ්ණාව මුල් කරගෙන ඇතිවෙන්න ප්‍රශ්න නිසයි මේ සියල්ලම ඇතිවෙලි. ඒ නිසා ඒවා නැති කළ යුතුයි. නැතිිකරන්ඩ බැරිකම නිසා දිව්‍යලෝකයේ ඒළඟට චාතුරු මහා රාජිකය තාවතිංසය යාමේ තුසිටය නිර්මාණරතිය පරණම්මිට වසවර්තිී. එතන දිව්‍යලෝක හයක් ඒ හයයි මේ පහයි එකොළහයි බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතාදී වශයෙන් තව බ්‍රහ්මලෝක දාශයක් දාශයයි මේ එකොළහයි එතන විසිහතක් ඒ ළඟට පින්වත්නි ආකාශානංචායතන විං්ඥානංචායතන ආකිංචං්ඥායතන නේවසං්ඥා නා සංඥායතන අරෝපීය බ්‍රහ්මතල හතරක් විසි හතයි හතරයි තිස්සකයි ඔන්න ඕක තමයි සංසාර කොය සංසාරි තමයි මැරි මැරී අපි මේ දිගට උපත ලබන් හොඳ තැන්වල උපදිනවා නරක ටැන්වල උපදිනවා බොහෝම අකුසලකර්ම කරගන්නවා ඒ වගේම අනගේ තම පින්කම් අපි සිද්ධරගන්නවා ඒ සෑම දේටම ප්‍රමුකස්ථානයේ තමයි මනුෂ්‍ය භවේ මිනිස් බවක් ලද කෙනෙකුට තමයි බුද්ධිමත්ව බොහෝම වටිනා කුසල් යහපද්දේ කරගන්න පුළුවන්. අන්න දැන් අපි මේ සංයෝජන ධර්ම ඩැන්මා මතක් කලා දස සංයෝජන මේවායි ගැටගැහිල ඉන්න නිසා අපිට මේවා කඩාගණඩ බැ බනභාවනා කල්ලා හොඳට පින්දහම් කල්ලා හිත දිියුණු කරලා බුදු පශේබුදු මහරහතුන් අනුගමනය කරලාන් කුසලා ක්‍රියාවල් කරගැනීමන් අපට පුළුවන්කම ලැබෙනවා නිවනෙහේ පළවෙනි අධියරට පත්වෙන්. ඒක තමයි සෝවාන් මාර්ගයේ පලි කියන්. සෝවාන් කියන්නම් අපි මේ නිවන දැක්ක ඩැන් අපට තියෙන් එතනට යන්නයි. එතකොට මේ නිවන දැකීමට සහවස්ස දස්සන සම්පදාය තයස්සු දම්මා ජහිතා භවන්ති සක්කාය දිිට්ටි විටිකිච්චි තංච ශීලබ්බ තංවාපි යදත්ති කිංචි චතූ හපායේ හිචවිප්පා මුත්තෝන් චචාබිටානානිි අබබ්බූ කාතුම්. මේ තමයි රථන සූත්‍රෙහි සෝවාන් පුද්ගලයාගේ තත්ත්ව එපැහැදිලි කළ තැන ඔය ගාථාව මේ පින්වතුන්ට කටපානම් ඉතකොට බලන්ඩ සෝවාන් වෙනකොට සක්ඛය දිිට්ඨි විචිකිච්චිතංච සක්කායඉදිට්හි මමය මාගේය කියන මේ දැඩි අල්ලා ගැනීම නිමාවක් වෙන මගේ කන මගේ ඇඟ මගේ ශරීරයේ මගේ නම්බුව මගේ නම්ම මගේ දරුව මගේ බිරිඳ මගේ ස්වාමිපුත්‍රය මගේ රට මගේ ජාතිය මගේ ආගම ඔය වාදී වසිං බලන්ද මගේ කුඹර මගේ වත්ත මගේ දේපල මගේ පොතපත ඔය වගේ මගේ මගේ කියාගන්න මොන තරං දේවල් අපිට තියනෙනුවන්. ඔන්න ඕවා ගැන තිබෙන මමත්වේ දැඩියල්ලා ගැනීම සීමාව ඉක්මිලාගිය අල්ලා ගැනීම. අන්න ඒක තමයි සක්කාය දිට්ටි කියන්නේ ඒක නැතිකර ගණ්ඩුවන් ඒක නැතිකරගන්්ඩ බනභාවනාදී කුසලක්‍රියාවන් වගේම පින් වත්න දාන සීලාදී පුුණ්්‍ය කරමයෝද අපි හරියට සිද්ධ කරගණ්ඩුවු. ඔන්න සෝවාන් පලියයට පත්වන පුද්ගලයා සෝවාන් බවට පත්තුනායින් පස්සී සංකාය දෙට්ටි විච්චිකිච්ා ශැකේ නෑ හැම දෙයක් ගැනම සැකකරනවා මේක හරිද වැරදිද බුදුහාම්දුරුවෝ ධර්මරත්නය සංගරත්නය මෙලව උපත පරලොව ගමන ඔයවාගේ පුබ්බන්තා පරන්ත මෙලවක් තිබෙනවද පරලොවක් තිබෙනවද මේ වගේ වෙවිද්හ සැකතැන් අපට තිබෙන. ඒ සැකයේ නැති වෙනව සෝවාන් මාර්ගයට පත්වී මත්ත එක්කම් ධර්මය පිළිබඳ යුතුකම පිළිබඳ ගුණේ පිළිබඳ සීලයේ පිළිබඳව තිබෙන යම්යම් විචික ච්චාවල් නැතිවෙලා යන ඒක වටිනා දෙයක් ඔය ප්‍රශ්නය නිසා බොහෝ දෙනාට මාර්ග පලවලට පත්වීමට අශීරු වෙලා තිබෙන ධයාන සමාපත්ති උපදවා ගැනීමට පවා ඒක බලපානු. අන්න ඒ නිසා පිින් වත්නි සක්කාය දිට්ටි විච්චිකිිච්ඡා ශීලබ්බත පරාමාස ඔන්න තවේක ඒකත් තව වරපටක් ඒ වරපටිින් බැඳිලතියනො තුන සීලබ්බත පරාමාස කියන්න එකක ආගම් ගැන එකඒක දර්ශන ගැන එකක දෘෂ්ටීන් ගැන අපේ තියෙන දෙගිඩියාව අරක හරී කියල හිතෙනවා මේක හරී කියලා හිතෙනවා මේ කියනදේ නිවැරදී කියල හිතෙනවා නෑ මේ දේ වැරදී කියල හිතනවා. ඔය විදිහට එක ධර්මයකට පිහිටන්ඩ බැරි ගත්තිය. ඒ කියන්නේ දු දුක හටගනීමට හේතුව දුකින් මිදීම මිදීමේ මාර්ගයේ කියනෑ. මේ සත්‍ය හතර පිළිබඳව නිසි අවබෝධයක් නෑ. ඒ නිසා එතන ඇතිවෙනවා අර පැත්තටත් දුවනවා මේ පැත්තටත් දුවුණවා. විවිධ අංසවලට යනුව ආගම් ධර්ම දර්සන අනු. අන්න ඒ තත්ත්වය නැති වෙලා එකම දහමකට වැටිනවා මෙන්න මේක තමයි නිවැරදි මාර්ගය. දුක දුක හටගැනීමට හේතුව දුකෙන් මිදීම ඒකිනිවන මිදමි මාර්ගය ආරි අෂ්ට්‍රාංගික මාර්ගී. ඔය හතර පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත්ත පුද්ගලයා ප්‍රථම තත්වයට පත්වනවා සෝවාන් පලයට පත්තිනවා. දැන් එතකොට මතකතියා ගණ්ඩ අර වරපටවල් දහයකින් අපි ගැටගැහිල ඉන්නේ. දැන් සෝවාන් වෙනකොට සක්කාය දෙෙට්ටි විචිකිච්චා ශීලබ්බට පරාමාස කියන වර පටවල් තුන එහෙම පිටින්ම කපල කොටලා විනාශකරදානු අපි. එතකොට ඔන්න දැන් අපි ගැටගැහිල තිබුණ වරපටවල් දයින් අපි තුනක් කඩල දැම තැන් ලොකු සැනසිල්ල අන්න ඒ පුද්ගලය පිං වත්නී චචාබිටානානිි අබබ්බෝ කාතු ආනන්තරිය පාපකර්ම කරන්න නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නෑ සතර අපාහි උපදින්නෙත් නෑ සෝවාන් පලීට පත්ච්ච පුදගලය ඒ අවබෝධිය ලබාගන්නවා ඒකයි පලයකි. ඊ ළඟට පිින් වත්මි ඒ පුද්ගලයා දැන්ඔන්න වරපටවල් තුනක් කඵල දැම්. තවතියනොඔහුට නැති කරන්න ඊ ළඟට තව හතක්. ඒ හතින් ඊ ළඟට ආයෙත් මහංශවෙලා භාවනා කරලා ගුණධරම රැකලා. තමන්ගේ හිටේ ඇතිවෙන මේ දුක දුක හටගැනීමට හේතුව, නිදශීම නිදශවීමේ මාර්ගය ඒ ගැනම හිතල මහ බණභාව නාකල්ල ගුණධර්ම පුරල දාානශීලාදී පින්කම් කරලා ඉන් අනතුරුව ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා තව කාමරාග පටිග කියන මේ දෙක නැති කරදාන්න දෙවැනි වරපටවල් දෙකත් නැතිකරන්න පුළුවන් ඒක තමයි කාමරාගය ආසාාව කාමතන්හාව ඔය ආදී දේවල් අපට තදින් පවතිනවරාගේ මනුෂ්‍යයන්ටත් සත්වයින්ටත් අන්න ඒක නැතිවෙනවා. ඊ ළඟට ඇතිවෙනවා පටිගයේ තරහව කෝපය කරෝධය වෛරය බලන්. ඒක නැතිිකල්ල තමයි සකුරුදාගාමී තත්ත්වයට පත්වෙනවා ඒකින්. ඩැන් ඊ ළඟට සකුරුදාගාමිී හැබැයි මතකටියයා ගන්ඩ සකුරුදාගාමී තත්ත්වේයට පත්වී මෙන්, ඒ දෙකත් එහෙම පිටින්ම නැති කරදාන්න බැ හොඳ ටෝම තුනී කරලා ඒ කෙලෙස් දෙක දුරුවල කරදාන්න සකුෘුදාගාමී තත්ත්වයෙන් කරන්නේයි බලන්ට කොච්චර බරපතලග කාමරාගයක් පටිගය නම් තරහත් ඔය දෙක නැති කරන්ඩ සකුරුදාගාමී තත්ත්වයට පත්වීමෙන්වත් සම්පූර්ණය බෑ එය හුගාග දුරුවල බවට පත් කරන්න ඊ ළඟට අනාගාමි තවදුරටත් බනභාවනා කල්ල ගුණධර්ම පුරල එක ආත්මයක බැරිනං ආත්ම හත අටකදි වනත් ගුණධරම පුරලා අනාගාමී තත්ත්වයට පත්වනු. අනාගාමී තත්වයට පත්වනායින් පස්සෙක් තවත් ඒ පුද්ගලයා ලබන ඉහළම තත්ත්වේ තමයි අර සකුරුදාගාමී තත්වයට පත්වීමේදී. බොහෝ දුරට, විනාශ කර දාපු හොද ටෝම දුරුවල බවට පත්කළ. කාමරාගයත් පටිගියත් දෙක එහෙම පිටින්ම නැතිකරදා්‍ය පිංවත්නි අනාගාමී තත්ත්වී. දැන් මටක ටියයාගන්ඩුවන්. අනාගාමී තත්ත්වයට පත්වෙන තුරු අපට පුළුවන්කමක් නෑ කාමරාගයක්ත් පටිගියත් නැතිකර දාන්න. ඩැන් එතකොට සක්කායිට්ටි විචික ච්චාසී ලබ්බට පරාමාස කාමරාග පටිහ ඔය පහදැන් ඉවරයි අනාගාමී වෙනකොට දැන්තිෙන්නේෙ රහත් වෙන්ඩයින් රහත්භාවයට පත්වීම පිණිස පින් වත්නි ඒ පුද්ගලයායි ළඟට තවත් දෛරවන්තව ගුණධර්ම පුරන්ඩුවන් පුරල රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවි්‍යා අර මාර්ග පළවලට පත්තෙනෙකොට මේ ලේස ධර්මයෙනුත් හරියට දුරුවල බවට පත්කරගෙනයි එන්නේ. සම්පූර්ණයෙන් නැතිකිරීමක් නෑ දැන්තියෙන්න්නේ මොකක්ද රූරාග රූපරාග කියන්නේෙ මේ බ්‍රහ්මලෝකාදී රූපල්ලෝක පිළිබඳව තිබෙන ආසාාව. අරූපරාග කියන්නේ අරමා මතක් කලාක් මෙෙන් ආකාසා නංචායතනාදී අරෝපීය බ්‍රහ්මලෝකවල පිළිබඳව තිබෙන ආසාාව. මා මාන කියන්න බලන්ඩ අපේ අහංකාරකම ආඩම්බරකන මමත්වේ මට මදිිපුංචිකමක් වුණනාා අගෞුරවයක් වුණා කියලා අපි මේ තියෙන මාන්නක්කාර ගති අනිත් අයට වඩා ඉහෙලින් කැපී පැෙනීමේ ආශාව. පොඩ්ඩක් හරි අඩුවක් වුණොත් අපි කුපිට වන්නේකයි. අන්න බලන්න මානයේ ගතිය නමක් ගමක් වුණත් හරියට කියවුුණේ නැත්නම් අපි කුපිට වෙන ොමොකද අපේ හිටේ මානයක් තියෙනවා. මගේ නම මගේ තත්ත්වේ ඒවට සැලකිල්ලක් කලේ නැත කියලලා ඕකත් බරපතල කලේෂය රාත්වීමෙන් මයි ඒකත් නැති කරන්න පුළුවන්. උද්ධච්ච හිටේ නුසන්සුන්කම නොයකොත් හිට එහා මෙහා දුවනෝ හැබැයි අපි හුඟාක් හික්මවාගෙන හිටියත් මේක සම්පූර්ණයෙන් නැතිවන්නේ රහත්වීමෙන් පස්ති. අවි්‍යා කියල කියන නොදැනුවත් බව කරුණු පිළි බඳව අනවබෝධීීමෙන්. ඉතින් මෙඩ මේ ලේෂ ධර්ම ප්‍රහිීන කරගන්්ඩයි අපි සම්මා සම්බුද්ධ නමින් බුදුර ජාණන් වහන්සේ දේශනා කළ උදාර ධර්මය පිළිපදීම. ඩැන් මේකට හොඳ උපමාවක් බණපොති තිබෙන. අභිධර්මාර්ථ සංග්‍රහ අට්ඨකතාවහි දක්වල තිබෙනවා උපමා කතාවක් උපමාව තමයි රටක රජෙනෙ හිටියා. රජතුමාගේ ට දඹදිව කියල හිටන්න දඹදිව මහ රජ කෙනෙක්. රජතුමාගේ රටේ ඈත පලාාතක මහා කැරලි කෝලා හල ක්‍රමයක් ඇටි වුණා දැන් ඔය පවතින ත්‍රස්තවාදී වගේ. නගරේ හිනිෙමි බොහෝම ඈත එපිට වනගත කැලෑ පළාත්තුල. කැරලි කෝලා හලයක් ගෙවල්ගිෙන තියනවා මිනි මරනවා පාලන් ඒ දැඩු කඩාදානුව ගොයිටැන් හානිකරනෝ හරකබාන හොරකං කරනෝ පාරවල් විනාශකරදානව වැවබෙමි කඩාදානුව කණ්ඩායමයි. ඉතිං රජිතුමාට වාර්තා කලාමයක. මේ මේ ඈත එපිට පලාාත්වල මෙන්න මෙහෙම කැරලි කෝලාහල ඇතිවෙලා තිීනවයි කියලා. ්‍රජිතුමා පිංවාත්නි නියම කලාා ඒ පලාාති ආරක්ෂක අන්සවලට. ය කැරලි කෝලාහල පවතිනවයි කියන ප්‍රදේශයහි තිබෙන රජයේ ආරකෂක අන්ශතිබෙනෝ දැන් මේ පොලිසි හමුදා වගේ. ඒ ආරක්ෂක කණ්ඩවලට දැනුම් දුන්න මේක ව්‍යපසමනයක් සාමයක් කෙතිකරන්ඩ කියලා. නමුත් ඒ පලාාත්වල හමුදාංක සටන් කලාට අන බැරිවුණ මේක දැන් මහා ප්‍රබල ප්‍රශ්නයක් වෙලා රටේ පරිපාලනයට ඊට පස්ති රජතුමා නියම කලා ඒ කිට්ටුව තිබෙන තව ප්‍රධාන නගරවලට ඒ නගරවල ආරක්ෂක අන්සවලටත් දැනුන් දුන්නා අර ආරක්ෂක අන්සත් එකති වෙලා මේක සමථේකට පත්කරන්ඩී කියලා දඩුවන් කළ යුත්තන්ට දඩුවන්කල් රාජපාක්ෂිකයන්ට සංග්‍රහ කරල රටවාශීන්ට සාමී හදන්ඩී කියලා ඒ අයත් සටන් කලා අනේ බැරිවුනම් දැන් මහා ප්‍රශ්නය. ඊට පස්තින් අනිකුත් තවතව කණ්ඩායන් ඇරිය. දැන් මේක අවුරුදු ගණනාවක් හය අවරුද්ධකටත් වඩා අදිග්ගැහිල මේ ප්‍රශ්නය. අර අය ගෙවල් දොරුවල් ගිනිිතිනවා මංකොල්ල කනවා රජයේ දේපල හානිකරනවා. රජයට ලැබින තියෙන දේවල් පැහැරගන්නවා. ඔය ගොවිටම් සස්්‍රීක වගේ දේවල් අශ්වැල් නිමාවක් නැෑ. ඉතිං ඒ පාඩ මහජනයා බොහෝම කෝපේට පත්තුුණ කෝපේට පත්වෙලා රජයට විරුද්ධව ඩැන් කැරලි ගහන්ඩයි හදන් මුළු රටමට රජයේ මේ ගැන ශක්ටිමත් නෑ මේක විසඳන්න බැරිනම් රජතුමා අශ්විය යුතුයි වෙනගෙනෙකොට රජකම පැවරිය යුතුයි කළ මිනිසු වේගවත් වුණ වේගවත්වෙලා රට රජතුමාගේ මාලිගාව රාජ්‍ය සභාව වට කලා වටකල්ල මහා උද්ඝෝෂණයක් පස්සේ රජතුමාටත් මේක නියම බරපතලකම තේරුණේ එතකොටයි. රජිතුමා ඊළඟට මහජනයාට මතක් කලා මේක නිමාවක් දකිනව නිමාවට පත් කරනු. මහජනයා සංසුන් කරලා රජතුමාගේ ප්‍රධාන ශේනාපචිතුමාට කතාගලා. එදා තිබෙල තියනෙ හමුදාවේ ශේනාපතිි පදවයයි මැති පදවියයි එක් කෙනෙකුටයි අගැමැතිවරයාම තමයි හමුදාපජිතුමා. කතා කළ කතා කළල දෙපල සාකච්ඡා කළ රජතුමා කියනව සේනාපජතුමනි ඔබත් මමත් එකට තක්ෂලා නුවර ඉගෙන ගත්ත දෙන්නේ. කුඩා කාලෙ පටන් ක්‍රීඩා කරන කාලෙ අපි එකට ඔබ මට විශ්වාසයි මට ඔබ විශ්වාසයි ඩැන් මේ කටේ ප්‍රශ්නය බරපතලයි. අපි ඒ ඒ පළාත්වල ආරක්ෂක අන්සවල ප්‍රධානීන්ට දැනුන්දුන්න මේක සමතයකට පත්කරන්න බෑ. ඊළඟ ප්‍රධානනගරවල අන දෙන නිරධාරීන්ට දැනුම්දුන්න ඒත් බැරිවුුණ. දැන් ප්‍රශ්නය උග්‍රවෙලාතින් මහජනයාගෙන් එන වාර්තාාවලින් පේෙන් ඒ හතුරු කණ්ඩායං විටිං විට දිගින් දිිගට ශක්තිමත්වෙලා. ඩැන් එක්කො ඔබ අන්ඩෝන නැත්නම් මම අන්ඩුවන්. හමුදාව සම්පූර්ණෙන් පිරිවරාගන මම බහින්දෝන මේ ප්‍රශ්ණිට. නැත්නම් ඔබ බහින්දෝන්. නැත්නන් ජනතාවගෙන් නෑ අපට සමාවක් ලැබිට. මොකද කළ තුයි මහ රජතුමනි ඔබ මතක් කලාක් මෙන් ඔබේත් මගේත් විශ්වාසය ප්‍රාණප්‍රිය විශ්වාසයයක් තියෙන්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ මම මේකට පිටත් වෙන්නම් එහෙලම් බොහෝ මොහොදයි ඩැන් ඔබට වුවමනා කරන්න හමුදාංක ඔක්කොම සකස්කරගන්න ඩැ අර ඒ පලාාත්වල හමුදාංකවලට බෑ මේක සමතයකට පත්කරන්න ඊට වඩා බලවත් හතුරු කණ්ඩාය ඒ නිසා දැන් ඔබ වුවමනා තරම් හමුදාමක් සකස්කරගන්න හමුදාවකි ව්හම යුද්ධ බටයෝ දස දහස් ගනන් ඕෝන කරනවා විසිදාශගනන් තිස් දාශ්ගනං. ඒ හමුදාව ඒ අයට කෑමබීම සපයන්ඩ උයන්ඩ පිහන්ඩ. ඒ අයගේ ඇඳුම් පැළඳුම් සුද්ධ පවිත්‍ර කරන්න හෝදන්ඩ නේවාශික පහසුකං හදන්ඩ කූඩාරං හදන්ඩ කෑමබීම ගෙනියන්ඩ කරත්ත. දාාශගනං ඔය වගේ යුද්ධයක් කරනවයි කියලා කිව්ව හම. ඒ පිටි පස්සෙ තිබෙනවා තව දාහක් ප්‍රශ්න ඒක ඔබ දන්නව හමුදාපතිවරය වශයෙන් අගමැතිවරය වසිීම ඒ නිසා දැන් ඔබ ඒ සියල්ලම සපය ගන්ඩුවන් ඔබට වුවම නාකරන්න යුද්ධායුද ඔක්කොම මන්දිනවා ඒවාට මං රාජ්‍ය භාණ්ඩාගාරයටත් නියම කරනවා කිසම සැකක්වෙෙන්ඩෙපා දැන් මේට වුවම නාකරන්න සියල්ලම අරග යන්න එහෙම කියල මේ රජතුමා බුද්ධිමත් ත සේනාපචිතුමා සම්පූර්ණයක් ශක්්ටිමත් කරල සංවිධානය කරල යෙව්වා විශාල සේනාවක් ගිය ඒ උපකරනත් තොක්කොම අරගෙනයි. ගිහින් බලන්ඩ මේ සේනාපචිතුමා යුද්ධ කරල පුරුදුයි. එතුමා දන්නවා යුද්ධයක් දිනන්ඩ පුළුවන් අවි්‍යාවිද වලින් නොවෙයි බුද්ධියෙන් කියන බව අන්න ඒකත් මතකතියා ගන්නඩු. මේ හමුදාපජතුමා දන්නවා බුද්ධියයි පළමු වෙන්න. අවිාවිදවලින් ම බෑ යුද්ධයක් දිිලන්න. ඒ නිසා එතුමා ගිහින් ඒ පලාාතෙ පලවෙනි හාරමාශය ගත කල. නැවතුනා කූඩාරම් සකස්කරගෙන හාරමාසයක්ම අර ඒ පලාාතෙ හමුදා නිලධාරින් හමුදා පටයන් ඒ වගේම ග්‍රාම සේවක වගේ ඒ රජයේ නිලධාරින් සාමාන්‍ය ජනතාවන් අඩුම ගණනින් යාචකයන්ගෙන් පවා. තොරතුරු ගණ්ඩ ඉතුමා දක්ෂ වුණා. ඒ ප්‍රදේශයේ භූමිය වතුර ගලය කොහොමද මේ මේ වැැව්වල නැත්නම් ගංගාවල වතුර පානයට හොඳද මේවා නරකද අර ඔක්කෝම වාර්තා පිට වාර්තා ගත්තා. අරගන හොඳ අවබෝධයක් ලබාගත්තා. අවශ්‍ය සිිටියම් ඇඩ කියා ගත්තා. ඇඩගනේ අයට කිව්වා මෙන්න මේ වැැවේ වර බොන්ඩ හොඳ නෑම්. මෙන්න මේ වැවේ වතුර පිරිසිදුයි බීමට හොඳයි. මේ පොකුණ පාවිච්චි කරන්ඩ පුළුවන් මේ පකුණ පාවිච්චි කරන්ඩ බෑ රකුසං අරක්ගත් පොකුණු මේවා. අන්න ඒ වගේ පරම්පරාගතව ඉන්න වයස්ගත්ත මිනිසුන් ගෙනුත් සම්පූර්ණ තොරතුරු හාරමාශයේ පුරාම දැනගත්ත. මිනිසුන් ආශරයේ කළා එයාගේ චරපුරුස සේවයක්න් ඇරිය පිටත් කළ සමහරු හිංගන්න විදධ්‍යටයන? සමහරුණනිිකාන් තේරුමක් නැති ඇවිදින බාගෙට පිස්්ව විදිහයට යනවා ඔය හැමතැන සමහර අය ශ්‍රමණයන් විදිහයට සකස් කල්ල තවසං විදිහයට අර මහජනයා අතර ඇරලං ඔකෝම තොරු තුරුටික දැනගත්ත නියම තත්ති ඔන්න බලන්ඩ බුද්ධිමත් කම. මේ අටුවා කතාවක් මං මේ කියන්නේ අභිධාර්මාර්ථ සංග්‍රහ අට්ඨකතාව මේ දක්කු ූපමාව යුද්ධින් දිනෙන හැටිය. ඊළඟටම කොදකලින් ඇරල්ල තොරොතුර ඔක්කෝම සම්පාදනය කරගෙන ඩැංඉටින් බ්ලොකු හමුදාව ආභවාර කැරලි කණ්ඩායම් දන්න. ඒ ගොල්ලොත් හොඳට සූදාන වුණ. ඩැං කොයි වෙලා විහරිත් අපට සටන් කරන් එනවා යුද්ධ කරන්න දුවනු. ඒ ගොල්ලොත් සකස් වුණ. සේනාපජිතුමා බුද්ධිමත් මේ කාරනාටික දැනගෙන අන්තිමට යුද්ධේ ප්‍රකාශ කළ යුද්ධ කල. බොහෝම දරුණු යුද්ධයක් කලා. පුදුමාකාර දෙයක් හමුදාපජි තුමාට තේරුණේ මේක කැරැල්ලක් නෙව. ප්‍රසිද්ධ කළේ කැරල් ලක් කිය නමුත් මේක රටින් කොටහක් බෙදා ගැනීමට කරන මහා සටනක් සංවිධානාත්මකෝ බැලින්නම් හමුදාංක දහයක් ඒ හතුරන් හමුදාංක දහයක් සකස් කරගෙන ජලයේ සටන් කරන අය කඳුමුදුන්වල සටන් කරන අය ගස්කොලංවල සැඟවිලා සටන් කරන අය පාබල හමුදා වශයෙන් සටන් කරන අය. ප්‍රාස්තොරතුරු හෙවීමේ අන්ස ඔය විද්ධහට බලගතු සේනාංක දහයක්. දහයක් පිරිවරාගෙනයි මේ සටන දියත් කරලතිය. ඒ පාර මේ සටනට දහයමාව හතුරන්ග. හතුරන්ගේ හමුදාංක දහය එක්කම මේ සූර බුද්ධිමත් සේනාපතිය සටන් කලා හමුදාවයදලු. සටන් කරලා පලවෙනි වරමෑ. හමුදාංක තුනක් හතුරන්ගේ සම්පූර්ණයෙන්ම විනාශ කළ. පලවෙනි සටනෙන්මෑ ප්‍රධාන හමුදාංක තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කළ දැම. අනි තමුදාංකත් දුරුවල කලා හැබැයි බැරිවනා අල්ලගන්න ඔ කෝම කඳුමුදුන් වලට කැලෑවලට පැන්න. ඩැන් සේනාපචිතුමා කල්පනා කළ දරමු සටනක් කලින් අපිත් එෙහෙමයි හතුරෝත් එහෙමයි ඩැන් අපි දෙගොල්ඩොම විහිශලායිනනි දැන් අපි ජයග්‍රහණය කළලා හමුදාංක තුනක් දැන් අපට තව හතයි තියන්නේ ඒ හතත් අපි දුරුවල කළ දැන් අපි ඉක්මනට ශක්තිිමත් වෙලා දෙවෙනිවර හතුරං සංවිධානයේ වීමට පෙර අපි වහාම නැවත මේ සටන කරඩු ඔවුන්ට සූදානං වෙඩ මාසගණන් අරින්ඩ බැ එහෙම කල්පනා කල තමන්ගේ හමුදාවන්ට කියලා රජිතුමාට වහම දූතියන් එරිය මහා රජතුමනි මේක මේ කැරැල් ලක්නමේ මේක යුද්ධය. හමුදාංග දහයක් මෙන්න මේ අංශවල දියේ සටන් කරන අය, කඳුවල සටන් කරන අයි ගස්්කෝලංගොල සටන් කරන අය. පාබල හමුදාව ක්‍රා සංවිධාන තොරතුරු හෙවීම වශවිෂආදිය දියට යොදවල හිටම් මිනිසුන් අපේ පිරිස් මරාදැමීමේ කරම අර ඔක්කෝම මන්දැන් වාර්තා කල්ලායි තියනෙ මේකයි තත්ත්ේ. රජතුමා කලේ, වහාම හමුදාපචිතුමා කැඩෙවෝ. කැඩවල බොහෝම සන්තෝස වෙලා ස්තුති කල්ල ප්‍රසංසා කල්ල සලකලා. ඊට පස්සෙකව ඩැන් ඔබ යුද්ධෙට ගිය. යුද්ධ්‍ය දැක්කා ඩැන් අපේ අනිත්පිරිස යුද්ධභූමිය. දැන් තාවකාලිකව අර හමුදාංකතුනක් සම්පූර්ණය නැති කලායින් පස්සේ. තාවකාලිකව හතුරු නි්සද්දෝ ඉන්න. ඒ නිසා ඔබට වුවමනා කරන් තව අවියාවිද ගණ්ඩ. තව හමුදාව පිරිවරා ගණ්ඩ කියලා, ප්‍රකාශයක් කල්ලා මේ අමාත්‍යවරයා ශේනාපතිය ශක්්තිිමත් කරවලා මේ රජතුමා නැවත යැව්වා. තව හමුදාවල් දුන්න. අවිාවිධ දුන්නා ආහාර පාන දුන්නා සේවක කාරකාදීින් දුන්නා හමුදාවන්ට නිසි පරිදි ඇපවූපස්ථාන කරන්න නැත්නම් ඒ අයට යුද්ධ කරන්න බැ මෙහෙම දීල ඇරිය. දිිහින් දෙවෙනි වර මේ සේනාපජිතුමා නැවත සටන දියත් කලා ඒ පාර සටන් කරනකොට අර හතමාව හතුරංකේ හමුදාංක හතමාව දැම් තුනක් ඉවරයි. ඒ අයත් ඇවිදිින් මේ පිරිසත් එක්ක සටන්කල්ල සටන්කල්ල අන්තිමට සේනාපජිතුමාට පුළුවන්කම ලැබුණා අර සේනාංක හතෙන් දෙකක් හොඳ තෝම දුරුවල බවට පත් කරන්න. හැබැයි එකක්වත් විනාශ කරගන්න බැරිවුණ. දෙකක් සම්පූර් නෙම දුරුවල බවට පත් කළලා අනිත් අයත් දුරුවල කලාාට පිංවතුනි එහෙම පිටින් නැතිකරදාන්න බැරිවුනේ. ඒ හොඳ ටෝම දුරුවල බවට පත්්‍රච්ච හමුදා දෙකත් එ අර හතම ආපවු පැනල වනගත වුණා. ආයත් රජිතුමාට වාර්තා කළා මෙන්න තත්ත්වී. මේක කැරල්ක් නෙම මේක මහා යුද්ධයිය. ආසන්න රටරාජ්‍යවලින් අපේ දේශසීමමාවංගෙන් එහා, ඒ රට රාජ්‍යවල් නුත් මේ වට සහයෝගේ ලැබිලතියෙන එහෙම යන සටනක් මේ කරන ඉතුමා ඊළඟට මොකද කලේ රජතුමා කැඳල ආයත් තමුදාව තවදීල දිරිමත් කරලා අවි ආවිුජ සියල්ලම සම්පාදනය කරල ආයශේනාපතියා පනගන්වල ඇරිය ඒ පාර මේ ශේනාපචිතුමා ගිං සටන් කරලා පින්වත්නේ අර කලින් වාරයේදී දුරුවල බවට පත් කළ හමුදාංක දෙක එහෙම පිටිම්ම නැති කර දැම්වා අනි හමුදාංක පහත් දුරුවල කලා හැබැයි ඒ හමුදාංක පහ පසු බැස්ස කැලෑගත්ත වුණා වනගත වුණ. නැතිකරන්ඩ බැරිවුමේ. අර කලින් වාරයේදී දුරුවල බවට පත්කරන ලද. හමුදාංක දෙකත්තාව ඒක විනාශ කරලම දැම්ම. ඩැංඉතින් මෙතුමාට ලොකු සන්තෝෂයක්. පලමිනි වාරයේදී හමුදාංක තුනක් මහතුරන්ගේ නැතිකර දැම්ම. දෙවෙනි වාරයේදී දෙකක් දුරුවල බවට පත් කළ තුන්වැනි වාරයේදී ඒ දෙක විනාශ කර දැම්මා අනි කණ්ඩායනු දුරුවල කලාා ඒ හමුදාංක පහ පසු බැෙස්සර. ඩැන් අපට තියෙන මේ පහනැති කරන්ඩයි. ආයත් රජතුමාට මතක් කළ. රජතුමා මේ ගැන ප්‍රශංසා කල්ල රටේ රටවැසියා බොහෝම සතුට පල කල්ල අනි අපට කාලයක් තිස්සේ කණ්ඩනෑ අඳින්ඩනෑ බයින්. අපේ දරුවගටු ඉන්ඩ විඩියක් නෑ පාරක බහින්ඩ විඩියක් නෑ. ගව මහිසාදී සතුන් විනාශ කරනවා ගමනක් ජනකොටට අශ්කරත්ත විනාශ කරනවා බරකරත්ත විනාශ කරනවා මේ විදිිය මහ විනාශයක්. ඒ නිසා මේ සේනාප්‍රතිිතුමා ඇතුළු හමුදාව කළේ ලොකු උදව්වක් කියලා රජතුමාත් දහිරෙවත් කරනවා රටවැසියන් ඒ වගේම හමුදාවලුත් දහිරෙවත් කරනවා. ඒ පාර ආයෙත් හතරවෙනි පාරට. හමුදා පජිතුමා නැවතත් මහා පිරිස පණගන්න නොගන්න ගිහි සටන් කළ. සටන් කල්ල හතරවිනිවාරි පිින්වත්නම් අර පසුබස්වන ලද හමුදාංක පහත් එහෙෙන්ම පිටිම්ම විනාශ කරලා. එතුමා ආවිනේ අන්න බලන්්ඩ බුද්ධිමත්කම්. එතුමා නැවතුන අත් තවමාස තුන හතර. නැවත්තිලා හොඳ ටෝම සාමී ඇටිකරල ඒ වැරදි කළ අයට දඩුවන් කල්ල හමුදා සටනේදී බොහෝමදිනා ඝාතනය වුණක්. ඊළඟට එව්ව සමතයකට පත්වෙලා ගොවිටැන් සස්රීක කරන්න ඒ පලාති නිලධාරීන්ට ජනතාවට උපදෙස්දීල එතුමා ඔවුන් හොඳට හඳුනා කියාගෙන ඔවුන්ගෙන් ප්‍රසංසාපිට ප්‍රසංසා ලබාගෙන සාමේ ඇතිි කරලා යුද්ඩේ නිම කල්ලා තාර පස්මාශයකට පස්ස හමුදාපජිතුමා ආව සෙනගත් එක්ක සමර හමුදාවල් ලෙ නවත්තල. ඩැංමොකුත් නෑ මොකොද රාජ පාක්ෂික අයට තුරතුන්න ඒවා බෙදා හදාදුන දැංසාමී ඇතිකල. සාමයේ ඇතිකල්ල ආවට පස්ස මඟ දිගට මේ හමුදාපතිිතුමාට එඩ විදිියක් නෑ මිනිසු පොරකනවා. මල් මාලාවල් දානව සුහඳ පැන් එහනවා පාරට පොරිධානව රජ කෙනෙකුටත් වඩා ඉහළ ආකාරයෙන් හමුදාපතිතුමාටත් ඒ ප්‍රධාන හමුදාංකවලටත් මහජනයක් සැලකුව. ඇවිදින් මේ මහා සේනාපතිය අගමජිතුමා වාර්තා කලා දැන්තත්තු මේකයි. ඉතිං රජිතුමාට ඉහිල්ලුම් නෑ සතුට. රජිතුමා බොහෝම ප්‍රසංසා කල්ල ඔබ වගේ කෙනෙක් මේ කල වැඩේරටේ කාලයක් පැවතිච්ච මේ කරදරේ. නැතිගිරේම ගැන මම විතරක් නෙමේ කටම අද ඔබට ප්‍රසංසා කරනවා කියලා. ඊළඟටමකොද කළේ මෙතුමාට ධහිරේවන්ත බවට පත් කල්ලා. දිය යුතු දිය හැකි ඉහළම ප්‍රසංසාප පමනක් නොව තව තව ටානාන්තරද උසස් ආකාරයෙන් පිරිනෙමුෝ. එතකොට මේ අට්ඨකතාව තියෙන උපමාවක්. සක්කායදිට්ටි විචිකිිච්ඡා ශීලබ්බත පරාමාස, කාමරාග, කරූපරාග, මාන උද්ධච්ච අවි්‍යා කියන පලේසධර්ම දහය. නැති කිරීමේ ක්‍රමය ඔය උපමාවකින් කියලා ති. හැමවිටම සේනාපචිතුමා දෛරෙවත් කර කර සියලුදේ සම්පාධනය කර කර යවපු රජතුමා තමයි ලෝතුරා බුදුහාමුදුර. බලන් ලෝතුරා බුදුහාමුදුරුවන්ටයි රජ්දුරුවන් උපමා කලින්. සේනාපතිය තමයි භාවනා කන්න කෙලෙස් නසන්ඩ රහත් බවට පත්තෙන්ට බණභාවනා කරන කර්මස්ථාන වඩන යෝගාවචරයා තමයි එතන අර මහා ශේනාපතියා වශයෙන් නම්කළි. බලන්ඩ ලොෝතුරා බුදුහාමුදුරෝ මේ යෝගාවචරයාට දෛරෙවත් කරකර පළවෙනි වතාවටගිහින් සක්කායි දිිට්ටි විචිකිිච්ඡා ශී ලබ්බත පරාමාශ ඒ සංයෝජනතුන කඩාගත්තා දෙවෙනිවරත් ඒ යෝගාවචරයා උනන්දු කරවල භාවනාකරවල වත් පිළිවෙත් කියාදීල දෙවිනි වතාවටත් කළේ මොකක්ද, කාමරාග පටිකටික දුරුවල බවට පත් කෙරෙව්ව. ආයත් උනන්තු කොරලා තවත් ඉස්සර හට යවල අනාගාමි කාමරාග පටිග කියන දෙක නැති කල්ලම දැම්ම. ඊළඟට හතර වන්‍යවතාවට යවල මේ යෝගාවච්චරයා බුදුරජාණන් වහන්සේ උනන්දු කරවල ඉදිරියට යවලා රූරග අරූපරාග මාන උද්ධච්ච අවි්‍යා කියනම. සංයෝජන, පහත් එහෙම පිටිම්ම නැති කරලා කෙලෙස්සුන් නසා උතුංගූ රහත්වෙන තත්ත්වයට පත් කළ. මේ දක්වල තියනෙ කෙලෙස්සුම් නසලා. රහත්වීමට යන උත්තමයාට දෙන උපදිස් බුදුරජාණන් වහන්සේ. අර සංයෝජන ධනම කෙලෙස් දහය තමයි හතුරු සේනාංක දහයි වශී නම්කළින් බලන්න. ශක්කායදිට්ටි විචකිච්ඡා ශීලබ්බට පරාමාස, කාමරාග, රූපරාග මාන උද්ධච්ච ඇවි්‍යා කියන. හතුරු හමුදාංක දහය තමයි. දැම් මේ අපි හැම කෙනෙක්ම මේ බණ කියන මනත් බණහන ඔය පින්වත් හැම කෙනෙක්මත්. ඔය යෝගාවච්චර වූ වනගත වෙලා බණභාවනා කරනවා. නොුවෙක් ආකාරයෙන් ප්‍රතිපත්ති පුරණා අදත් මේ ලෝකෙ අපේ රටෙත් අනිත්‍රට වලත් තින්නවා. ඔය හැමුවම දරන්නේ මොකක් දෑ. මෙන්න මේ ක්ලේස ධර්ම දහයි කඩාදාණඩයි ඔය මහංසුවන්. ඔය කලේස ධර්ම දහය තමයි අර හතුරු හමුදා. බලන්ඩ ඒවා එකේක මුහුණුවරින්. ජලයේ සටන්කරන කඳුවල කටන් කරන ගස්කෝලංගුවල රැදිිල ඉන්න සටන්කරන ඔය විවිදාංස දැක්ව එතන. අන්න ඒ වගේ තමයි සක්කායිදිිට්ටි මත්තුවේ විචිකිිච්ඡා සැකය. ී ලබ්බත පරාමාශ එකක විශ්වාස පස්ස ගිහින් අතරමං වෙන ගටය හර ඒක නිසා තමයි බොහෝ විට වැරදිවිදියට බණභාවනා කල්ලා යම් යම් අය උමතු බවටත් පරෝගීන් බවටත් පත්වෙන සගතිය අදක්තිෙන්. ඊළඟට කාමරාගේ කියනක එසේ මෙසේ කෙනෙකුට නසන්ඩ පුළුවන් දෙයක් නෙමි. මේ රාගේ මහා බරපත්තල ක්ලේෂයක් ඒ උත්සන්න වෙච්චේ වෙලාවට අම්ම තාත්තක් කිසිගෙනෙක් මයින් කරන්නේ. බලන්ඩ ඒකත් එක පාට නැති කරන්න බෑ. පටිගගේ තරහ බලන්න කෙනෙකුට කෝපයක් ඇතිවුණහම. කණ්ඩකත් රතිවෙලා මූනත් ්‍රතිවෙලා තුළුත් වෙනස් වෙලා මහා කෝපයටට පත්වනෙක්ලේසි ඒකයි. අන්න ඒ නිසා ඒවා එකපාර්ට බෑන් දෙවිනි වතාවට සේනාපතියාගිහින් සටන් කරලා අර හමුදාංක දෙකක් හොඳ ටෝම දුරුවල කලාා මිස නැතිකරන්න බැඩුම. අන්න ඒ දෙක තමයි පිංවත්න කාමරාගයයි පටියයි. තුන්වැනි වරගිහින් සටන් කල්ලා කාමරාග පටික දෙක නැති කර දැම්ද. අනි තේවත් දරුවය කළා. ඒ හමුදාංක පහ තමයි රහත්වීමෙන් නැතිකරන කරූපරාග අරූපරාග මාන උද්ධච්්‍ය අවි්‍යා කල දක්වලතිීම. දැන් මේ බනභාවනා කරන අය. ශීලයේ රකින අය වත් පිළිවෙෙත් පුරන අය මහනදම් පුරණ කවුරුත් වනගත වෙලා ආරන්න ශේනාසනවල භාවනා මධ්‍යස්ථානවල පුද්ගලිකවත් පොදුවේත් එකතු වෙලා ඔන්න ඔය හතුරු සේනාංක දහය කෙලෙස් නැමති ඔය කෙලෙස් දහයි. නැතිකරන්ඩයි අඩ අපි මේ වැෑයම් කරන්න මහන්ංසිිවෙේච. බලන්ඩ බුදු හාමුදුරුවන් උපමා කලා උනන්දු කරවන රජ්ජුරුවන්ටුව. මේ සේනාපතිය උනන්දු කරවල පිටත් කල්ල යවන්නේ කෞුද බුදුහාමුදුරුව මඟ පෙන්වලම්. ඊළඟට ශේනාපතිය තමයි යෝගාවචරය භාවනා කරා උපමා කළ. අර හතුරු හමුදාංක දහය තමයි දස සංයෝජන ධර්ම. ඔන්න ඔය දහය පරාජය කරගණ්ඩ බැරුව තමයි පිංවතුනී අපි මේ උපදිනවා තැනක ජීවත්පෙනවා මැරෙනවා නැවත තවතනක උපත ලබනු. එතනත් කලක් ජීවත්වෙනවා මැරෙනවා ආයි තවතනකු උපත ලබනු. ඔය උපත ලබන තැන් මොනවද තිරිසං අපාය ප්‍රේතලෝකයේ අශුරනිකායි අවීචමහා නරකේ හතරයි. මනුශ්‍යලෝකී පහයි. ජතුරුමහා රාජිකය තාාවතින්සය යාමේ තුසිතේ නිර්මාණරතීය පරනි්මිට වසවර. එතැන පින්වත්නේ තියෙනවා හයක්. එතකොට එකොළහයි. ඊළඟට බ්‍රහ්ම පාරි සජ්‍ය බ්‍රහ්ම පුොරෝහිට එතන තියනවා දාශය. දාශයයි එකොළහයි විසිහතයි. ඊළඟට පින් වත්නි අර මතක් කල ආකාසානංචායතන, විඤ්ඥා නංචායතන, ආකිංචඥ්ඥායතන නේම සං්ඥා නා ස්ඥායතන කියන. අරූපීය ලෝකවල උපදින්ඩ තිබෙන ආසාාව කැමැත්ත තෘෂ්ණාව. ඒක ඇතිවෙෙන බණභාවනා කළ අධ්‍යානොපදවගත් අයට. ඒ බ්‍රහ්මලෝකවල ඉපදලා සඩාකාලිකයි කෙළ හිටාගෙන දිගට ඉන්නවා. අන්න ඒ නිසා එබඳුව. අර කාල දේවල තාපසතුමා ඇඩුුව ඔය නිසා තමයි. අනේ මේ කුමාරයා ලෝතුරා බුදු බවට පත්තිෙනවා. බොහෝම සන්තෝසයට පත්වෙලා සුද්ධෝදන මහරජතුමාගේ මාලිගාවට ආපු කාල දේවල් අසිට තාපසතුමා බොහෝම සතුට වන. තවටිකෙ වෙලාව කල්පනා කල්ල මේ මනුෂ්‍යය ඇළුවක්. මේ අවුරුදු එකසිය පහළවක් විතර වෙච්ච, හොඳ ටෝම තලතුනා තාපසය. ආහසි යනෙන ඉරිදි බල ඇතිගෙනෙ. ධ්‍යයානඋපදෝප කෙනෙක් කරජිත්තුමා ඇහුුව ඉළඟට ඇයිද කියල. කියනවා මහරජතුමනි ට දරාගණ්ඩ බැරි සන්තෝෂයක් ඇතිවුුණ. සන්තෝෂයේ මොකක්ද ඔබේ මේ පුතා වයස අවුරුදු තිස්පහ වෙනකොට සම්මා සම්බුදු බවට පත්තින. ඒක දැකලයි මට මහා සන්තෝෂයක් ඇතිවුුණේ. සූවිසි අසංකෙයියක් සත්වයන් ඔබේ මේ පුතා. සාංශාරික දුකින් එතර කරවනු. සාාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාර්මිතා ධර්මපිරූ කෙනෙ මගේ නුවනට පේනු. නමුත්මං ඇඩිුවේ ඇයි මේ පුතා වයස අවුරුදු තිස් පහයේදී ලෝතුරා බුදු බවට පත්්‍යනතුරු සුද්දෝදන මහරජතුමනි අනේ මට ජීවත්තෙන්ට ආයුෂනෑ. මගේ ඩැන් වයස අවුරුදු වෙකසිය පහළවක් ඉක්මුව අන්ඩ යන. ස්වල්ප අවස්ථාවකඩි මගේ ජීවිතයේ නැටවෙන. ඒ උපන්නට පස්ශ්‍ය මං ගිහින් උපදින්නේ කොහෙද අර කියන ලද ආකාශා නංචායතන විඤ්ඥා නංචායතන ආකංචංඥායතන නේව සංඥා නා සංඥායතන කියන ඒ හතරෙනොත් නේවසංඥා නා සංඥායතන බඹලවයි උපදීත්. ඒ උපදුනායින් පස්සේ මේ වගේ බුදුවරයන් වහන්සේලා කල්පයට එකනමක් නැත්නන් දෙනමක් උපදන්ට. මම කල්ප ගණනක් එෙහෙ ඉන්නවා. මට මේ වගේ දාශ් ගණනක් ලෝතුරා බුදුරුන් ආය දකිින් හම්වෙෙන්න්න. ඒකයි මට කනගාටුව මම පතල තියෙන්නේ සූදානං වෙලා තියෙන්නේ දැන් ඉස්්චිරවෙලා තියෙන්නේ කුමකටද අරූපීය බ්‍රහ්මතලවල උපදින්යි. ඒ නිසා මම එතන දිගට උපිදීමක් ලැබෙනවන් මේ පුතා දකිින්ඩ මට නොලැබෙන නිසා මේ ඇස් දෙකින්. මම කනගාටුවක් මට ඇතිවනා කියන බවන් කාල දේවල්ල ඉරිශීන් වහන්සේ ප්‍රකාශ කළ. සුද්ධෝජන මහරජ්ජුරුවන්ට. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්නඩුවන මේ වෙසක් සමේ තුළ දේශනා කරමුු ලබන. ධර්ම දේශනා මාලාවෙෙහි, සම්මා සම්බුද්ධ කියන ගුණේ ගැන මේ කිවල්. ඒක නිතර අපට හන්ඩ ලැබෙනක් තොරතුරුටිකක් මං අදකිවනෑ. හැමති සේම මේ පිංවතුන්ට අහඬ ලැබෙනවා. මා මතක් කළේ මේ සම්මා සම්බුද්ධ කියන්නේ දුක හටගැනීමට හේතුව මිදීම මිඩීමේ මාර්ගයේ. ප්‍රශ්ණය ප්‍රශ්නය ඇතිවීමට හේතුව දෙක විෂඳුම ඒ තමයි නිවන විසඳීමේ මාර්ගය තමයි මාර්ග සත්. ඒ හතර ලබාගන්න අයුරු පැහැදිලි කරලා දස සංයෝජන ධර්මමා මතක් කළ ඒ ගැන එකින් එක විස්්තර කරල ඊ ළඟට ්‍රජතුමා බුදුහාමුදුරුන් සේනාපති අරහත්වීමට පිළිපදන යෝගාවචරය අ හතුරු සේනාව තමයි මේ දස සංයෝජන් ධර්ම ඒක මං උපමාවින් අර අට්ටකතාව එන විටියට පැහැදිලි කලා ම සතුටින් යුතුව මේ උදාර ගුණ ධර්මටික ගැන දැනගැනීමෙන් ලද ධර්මශ්‍රවන මේ පුන්නේ බලේ අපි සෑම දෙනාටම සාංසාරික දුකින් එතරවීමෙන් ලබන අමාමහන් නිවංසම්පත් ලබා ගැනීමට මේ උත්කෘෂ්ට පුුණ්යක් ක්‍රියාව හේතුවේවා වාසනාවේවා කර ප්‍රාර්ථනා කරන්න එතාවතාච අම්හේහි සම්පතං p්nya සම්පදัง සබ්බේදේවා අනුමෝදන්තු සබ සම්පට්ටි සිද්දියා එත්තාාවතාචගම්හේහි සම්බතං p්nya සම්පදัง සබේ භූතා අනුමෝදන්තු සබබ සම්පත්්තිි සිද්දියා එත්තාාවතාචගම්හෙහි සම්පතං p්nya සම්පදัง සබ්වේ සත්තා අනුමෝදන්තු සබ් සම්පත් iසිද්ියා.